ඒකමස්්‍රි ලංකාක නත ංගම සේවය මාර්තු එක සහ දෙක මහනුවරට. මේ රටේ වැඩ කරන ජනතාව ජීවත්වීමට සරලන වැටුපක් ලබා දෙන්න කියලා. පෞුගිය කාලේ මාපාර උත්්ගෝසන කරන්න පටන්ගත්තා රුපියල් විසිදාක වැටුපන් ලබා දෙන්න කියලා. බාබැංකියේ අධිපදිකි මොකක් දැකිවේ. බැංපේ සල්ලි නෑ. බැංකුව ස්කව්වා රෘපියල් දාදාත් දීලා. රාජ්‍ය සේවකින්ට අප්‍රේල් මාස ඉඳලා ඒ එක ලපා දෙන්නඇයවැන් තීන්දුකරු. විශ්්‍රාමිකින්ට රුපියල් දෙදස් පන්සිීයත් දෙන්න දීන්දුකෙරවා මෙන්න පොලේ ආර්ථිකය අදන්නාපු එක මාපැන්පිය අධීපති ලක්ෂ හතකින් පඩි වැඩි කරගෙන දැම්පන්නකොට ලක්ෂ හතක්කන කීත් දවසකට ිසිතුන්දා සස්ියත් තිස්ත්තුරයි සතතුනක් වෙනවා දවසකට රාජ්‍ය සේවකයට දුන්නේ තුන් සිය තිස්තුනයි සත තුනයි විස්්සාමි කියන දුන්නේ. රුපියල් අසූතුනයි සත තුනයි කොමට පරතරේ දැන් කියනවා මහාපැංකුව ස්වාධීන ආයතනයල්ලු යකෝ මුං්ච කේරන්න ඇත්ත. මේ රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩින කන මධ්‍යත්තාාන තමයි මාැකුව. මහාබැංකුව ඇවිල්ල මේ ස්වාදීන ආයතනයක් කියලා පෙන්නන්න දැන් කටයුතු කරගන යනවා. අර. ිට් පාලක මණඩලේ වගේ තමයි ත්‍රිකට් පාලක ම්ඩලේ ස්වාදීන ආයතයක් කියලා උන් ලක්ෂ ගලාන් ගිලින්ඳ පටන්ගත්තා එක හිට පුයවුම් ඒවගේ තමයි මාබැංකුවත් මාබැංකුව ඇවිල්ලා මේක කොලනියත් ඉන්දියාවේ ප්‍රාන්තියත්ත අපි කියනවා නන්දල අල්ලට තොපි ආර්ථිකය හදන්න ඇවිල්ලා මොකදද මේ රජේසයවකඉට මේලටේ වැඩ කරන ජනතාවට තුට්ටු දෙත් දීලා! තුපි ලක්ෂ ගඩම් පඩි වැඩි කරගන හිතනවාද ඒ පඩි ලවාගන්න. මේ රටේ ඉන්න පාලකයෝොත් අද කොල්ලු බීගෝ තමයි පාලකවෝ උන්ට තේරෙන් නත්ත ජනාතිපතියට තේරෙන් නත්ද. අග මැතින තේරෙන් නැත්ත. ඔ කැබිනටක ඉන්න.ඒ උන්ට තේරෙන් නත්ද යකෝ මේ වගේ අසාධාරණ වැඩ කරන්න. මු රස්ට වන නිර් රාජ පස්සල විතරක්නවේ නන්දලාල්ලත් ඔක්කම තොපි සේරම එලෝන එක ලෝනවා ඒ ඒකාන්තයි තොපි ලත්ති වෙනවා මෙතන ආර්ථිකය දන්නවිලා පෞද්ගිය කාලේ නන්දරල් මාත්‍ය සදර්ශන කියල යකෝ ආඩරන පනන් ගත්තා ආර්ථිකය මේමයි නන්දලාල්ගේ කතා කෝමද උත්තමනය ඩිවෙලා දන් අන්දලාල් කෝමද වැඩි කරගත්තේ ලක්ෂගානෙන් පඩි ඩි කරගත්ත දකෝ සීට හැත්තාවකින් මාබැංකිය උන්ට පඩිවැඩි කල්ල තියෙනවා අපි ආණ්ඩුවට කියනවා මේක වාම නතර කරන්නඩෝනේ සාධාර්යක්ත්තියන්දෝනේ රාජ්‍ය සේවකයෝ මේ රසේවැඩ කරල ජලතාව රල්වි පටි වැි කරන්නට කියලා ඉල්ලීම කැරුවේ. ඒමනං රාජ්‍ය සේවකින්ටත් රුපියල් විධ දීපක්. අපි රනිට කියනවා තමසේ මුතල්ලැමති තම්ස දැන ගණ්ඩෝනේ ඒමනං රාජ්‍ය සේවකින්ට රුපියල් විසිතා දෙන්න. ජීවත්න්න බැරිනිසා තුංඒද ගන්න බැරිනිසා ලබයිංච පොට්ටිකාරන්න දෙන්න බැරිනිසා රියල් විසිදදා කිල්ලුව ඒමයි. එතකොට මබැකුව උන්ගේ ගමයි විතරත ඉස්්කෝලය යන්නේ මහාබැක විතර කන්න බන්නේ. අපි කියනවා නන්දලාහල්ලට කියනවා ඔය සෙල්ලන් හන්නලා ඇත්වෙන්න්නපා. අපි මේ රටේ වැඩ කරන ජනතාව මාබැංකෝ වට කරනවා ඒ කරන ජනතාවගේ ඒ ඩ වැඩි කැරවෙන ඇත්තං අපි ටත් කරන්න තියන එකම දෙයි ඒ මර කලේ අයි ඒ අර කලේ තමයි මා බැංකුව වටක් කරලා අපේ අයිති ජිලාගන්න දැම්බල කොට මහර සෙල්ලමක්දම යකුේ මේ උපියලකින් දයකින් නෙමේ ලක්ෂ හතකින් සීට හැත්තාවක් නන්දලාල් ලෝට්ටේලියාව ඉඳලා ගෙන්නුවේ. මේහණ්ඩුව මේහන් බංකොල තාණ්ඩුවක් බවට පත්වෙලා තියෙනකොට දැන් අන්දලාල් මේ රටේ වැඩ කරන ජනතාව ගත්තු පැංකු ලෝන් එකෙන් පොලිය වැඩි කෙනවා අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකින්ගේ පඩියන් පතුගැව්වා. මුම් බදූතික එක්කාව් කල්ලා බැංකු පොලි එක්කාවු කල්ලා මෙන්න මුන් කැලිනවා ලක්ෂගානෙන් පඩිවැඩි කරගන්න. කෝමත වැඩේ ලක්ෂගානෙන් පිවැඩි කර ගණඩේ අපේ සල්ලි මේ රට ජනතාවක සල්ලි බැංකු පොලිය වැඩි කෙරුවා සීට දා හිත පාලෝ දක්වා. දස් ගණන් අය කරන්න පටන් ගත්තා. කල ලෝන් ගත්තු උදවකි අනි පැත්තෙන් රාජ්‍ය සේවකින්ට බදුගැව්වා බදු ගාලාද මේ රටේ උෘර්ථිකයෝ ජීවත්න්න බැරි නිසා දස් ගඩන කද රටා අතයරලා යන්න කියිය මෙන්න රටේ තත්ත්වේ යක මේ පාලකයෝ ොපි බුතිිද රනිල් රාජ පස්සලා නොදන්නවද මුන් සේරම දන්නවා මු මේ කරන්න කුමන්ටනයක් ඒක නිසා අපි කියනවා ස්වාදීන ආයතනයක් කියලා පාර්ලිමේන්තුවේ සෙල්ලන්දන්නල ්චුෙන් දෙපා ක්‍රිකට් පෝඩ්ඩ එක වගේ මේකත් ස්වාදීන ආයතනයක් වෙන්න නෑ මේකැ ල්ලා මේ රටේ ජනතා වගේ ආර්ථිකය ගොඩිනගන්න මත්‍යත්තානේ. ඒක දන්දලාට කියගට පුළුවන් විවාධීනායදයක් කියල. යාට කියතයකි. ඒක නිසා අපිට ඒබැන් වඩක් නෑ අපි කියට මේ රටේ සාධාරණය ඉෂ්ට වඩෝනි රුපියල් විසිදාක දීමනාව ලබා දෙෙන්ඩෝනිි. ඒ රුපියල් විසිදාක දීමනාව ලබා නොදුන්නොත් අපිට සිද්ධ වෙනවා මේරටේ ජනතාව කැඳවන්න මාබැංකුව ඒ වගේ මතක් කරන්න ඕනේ පෞ්ගිය කාලේ රනිිල් වික්කව සිංහ සූදානන් වුණා චන්දය කල්දාගන්න විදායක ජනාධිප්‍රතිකමාවෝ සිකල්ල ක මාර්ගෙන් තවදුරටත් බලයරජී සිති උස්ථායික තුල. දැම්මකත්ත කරන්න කත් අසාර්ථක වෙන තැන අද ර වික්කම සිංහ සූදානන් ව්‍යස්ථාව සංසෝධනය කරලා පියස්ථාවක් ගෙන්. රනිල්ට අපේ කියනවා ප්‍යියස්ථාව එත්තා අත්තම සිය ඇත්තාටේ ඒකධිපති ව්‍යස්ථාව ඉදිරිපත් කරන්න ොට එද අපිකන විරුත්ව අර කල කර පියවුන්. ඒක නිසා අද වසර අතල ස්ථයක් වෙනවා. තම්ස ක. ්‍යස්ථාව ක වෙනස් කරන්න ඕන්නෑ ඒක මේ රට ජනතාවට බාර දෙෙන්ද. මේක රනිල් වික්කමසිංහ ජනාධපති කියලා දින එක් වුණුත්තනාක මැති කියලා මේ එක ඒකාට ඕන විදින මැතිවරණ තියන්න අපි ලා ඇති නෑ. ඒ මේරටේ ජනතාවගේ ජනබලය උරගාන්න අවත්තාව දෙෙන්ට ඕන. රනිල්ලට ඕන වෙලාවටයි දිනේෂ්ට ඕන වෙලාවටයි. මයින්දලට ඕන වෙලාටයි එක එකට ඕන වෙලාවට මැතිවරද තියන්න අපි මේ රටේ ජනතාව සූදානන්නෑ. ඒක නිතා නියමේ වෙලාවට මැතිවර තින්දන. නැත්තං අද මේ මා පැන්පිය කරපු කුපාඩි වැඩේ තමයි අනිත්්‍ය කරන්නේ පාර්ලිමේතුව ඉන්න උුනුක් කරන්නේ ඒ කුපාඩි ඩේම තමයි.ර ටිකට් බෝඩ් එකත් ස්වාදී නයි කියල වෙල්ලා ලක්ස කරන්ගේ ඇව්වා පෞ්ිය කාලි. අන්තිිමල ක්‍රීඩා අඇවිතිිත්තෑ. මත් ජන්න කියා දැන් මා බැංකුවත් පෙන්න්න සූදානම ඒ ඒ අස්වාදීනයි කියලා පෙන්නන්න. පීරසිංහට අපි කියනවා. තමුසේ ඕස්ටේලියාවට යඩද රැත්තල් ලංකාවේ ඉන්නෝද. මේවා බේරටේ ජනතාව ගොනට හන්දන්න ලඇත්වෙෙටපා වැඩ කරන ජනතාව නියදව ඉන්න නෑ. තමසේ ස්වාධීන ආහික දෙයක් කියලා මේ කරපු කුපාඩි වැඩේ. නතර කරන්න ඕනෙ වාම ඒ නතරගැරි වෙන ඇත්තම්. ඊලංචට පත්තන ආණ්ඩුව තුලෙන්. ඔය විසඳුම අපි ඕක වෙනස් කරනවා අනිවාර්යෙන්ම. ඔය මාපැන්පේ අධපතිට විතරන්නමේ විශ්්‍රාම කිය උන්චත්ත එක්ක තමයි සිංහට ඇත්තෑවකින් වැඩි කල්ලා තියන්නේ වැඩක් වැඩි කල්ලති. විස්්‍රම කියවඋන්ට අර කප්‍රාල්ලාද කබ්‍රාල්ලටත් අම්ඹුවෙනවා නිකන්නමේ කප්‍රහල්ලත් ඉන්නකොට රුපියල් පන්ද නොට්ටුකන්න බැසිල් රාජ පත්තන ඉඩදීලා බලාගෙන ඉතල බලාගෙන ඉතල උන් රත කාල කියවුම්. ඒක නිසා අපි කියනවා මුන් සේරම එන්න මේරටේ ජනතාවගේ ර්ථිකය කොට්ට ගන්නන මේ උන්ගේ ආර්ථිකය කොට්නකා ගන්න උන් පිලතියෙන්. ඒක නිසා අපි කියනවා. මේ පස්දවල්ට පිසඳබ එකම විසඳයි තියෙන්නේ. රනිල්ට තවතුරටත්ම ආණ්ඩුව ඉතිලියටගෙනියන්න බෑ. ඒක ස්ථීරයි කිසිම වැඩපිලියොලක් දෑ කිසිම සංවර්තන වැඩපිලිොලක් නෑ. ලෝකෙ වටේ හිඟා කාලා ඒ මුදල්ලොලින් තබයි රනිල් මික්කමසිංහ. මේ දින කහිපාරි මේ අර්ගන යන්නේ ඒක නිසා තවතුරටත් දනිල්ට අහණ්ඩුව පෞත්්දගන යන්න ඉඩනෑ. වාම මැතිවර්ණය පාර් ලිමේතුව විිචදෝල මැතිවරණයක් පවත්තන්ඩෝනේ. ජනාති පති පැතිවරණය ඒ නියමිත දිනට එක පැවත්වී යුතු. ප. එෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.